ආදරයෙන් පිළිගන්නවා. අදත් මම ඔයාලව සුදු මැණිකේ YouTube channel එකට මං අද පොලොස්සැඹුලක් හදනවා. බලන්නකෝ ඔයාලා. ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න, මගේ channel එකත් subscribe කරන්න. දැන් බලමු අපි පොලොස්සැඹුල හදන්නේ කොහොමද කියලා. මුලින්ම බලමු අපි ඕන කරන්නේ මොනවද කියලා. මම මෙතන සාමාන්‍ය ප්‍රමාණයේ පොලොස් ගෙඩියක් කොටු කපාගෙන තියෙනවා. මම මේකට දාගෙන තියෙනවා බැදපු මිරිස් කුඩු මේසැහෙඳි දෙකයි, බැදපු තුන පහ කුඩු මේසැහෙඳි දෙකයි, කහ කුඩු තේහෙඳි භාගයයි, ගම් මිරිස් කුඩු තේහෙඳයි. මෙන්න මේ වගේ තමයි මම කැට කපාගෙන තියෙන්නේ. ඊළඟට මම අරන් තියෙනවා බීලුණු ගෙඩියක් කපාගෙන තියෙනවා, අමු මිරිස් කරල් දෙක තුනක් කපාගෙන තියෙනවා, සුදු ලුණු බිගි දෙක තුනකුයි අමු මිඟුරු කෑල්ලකුයි තලාගෙන තියෙනවා, රම්පේ, කරපිංච, ගොරකා, තක්කාලි පොඩි ගෙඩි දෙකක් කපාගෙන තියෙනවා. මේ ටික තමයි මං අරගත්තේ. පොල් කිරි මෙතන තියෙනවා. පොල් ගෙඩියක මිටි කිරි, දිය කිරි දෙකම මම මේ එකටම දාලා තියෙන්නේ. මේ තියෙන්නේ හාල් මේසැහෙඳි දෙකයි, පොල් මේසැහෙඳි දෙකයි හොඳට බැදලා බ්ලෙන්ඩර් කරගෙන මේකත් මම මේකට දානවා. දැන් අපි ඇතිලියක් ලිපේ තියලා තෙල් ටිකක් දාමු. තෙල් ටික හොඳට රත් වෙගෙන එනකොට මම මේකට අබ ටිකක් දානවා. අබ ටික හොඳට පුපුරනකන් තියන්න. ඊළඟට මම රම්ප කරපිංච දානවා. තලාගත්ත අමු ඉඟුරුයි සුදු ලුණුයි දැම්මා. කපාගත්ත අමු මිරිස් ටික දානවා. කපාගත්ත ලුණු ටික දානවා. ගොරකම් බිත්ති දෙකත් මම මේකම එකතු කර ගන්නවා. දැන් අපි මේ ටික ටිකක් ටෙම්පරාදු වෙන්න දෙමු. දැන් නම් මේ වෙලාවට ගොඩක් සුවඳයි. දැන් මම පොලොස් කෑලි ටික එකතු කර ගන්නවා. දැන් මම ලුණු තේහෙඳි එකහමාරක් එකතු කරගන්නවා. දැන් මම කිරි ටික එකතු කරගන්නවා. බැතපු හාල් පොල් මිශ්‍රණයට කිරි ටිකක් දාලා මම ඒකත් කලවම් කරලා මේ වෙලාවෙදිම ඒකත් එකතු කරනවා.
දැන් හරි මේක අපි සාමාන්‍ය ගින්දරේ මේ කිරි ටික පැහැනකම් අපි තියලා තියමු. කිරි ටික පැහැනකම් අපි මේක හොඳට බලා ගන්න ඕනේ. එහෙම නැත්නම් කිරි ටික උතුරලා යනවා. දැන් මේක වහලා අපි ටිකක් වෙලා තියමු. තාම මේකේ කිරි ටික නම් පැහිලා නැහැ. අපි සැරින් සැරේට පොඩ්ඩක් මේක බලන්න ඕනේ. එහෙම නැත්නම් කිරි ටික උතුරලා යනවා. මේ පැය කාලකට විතර පස්සේ යන්තම් කිරි ටික පැහිගෙන එනවා. හොඳට මතක තියාගන්න සැරින් සැරේට මේක ඇරලා හැඳි ගන්න ඕනේ. එහෙම නැත්නම් කිරි ටික උතුරලා යන්න පුළුවන්. මේ පැය භාගයකට පස්සේ දැන් නම් හොඳට කිරි ටික පැහැෙනවා. මන් මේ වෙලාවේදී ගින්දර අඩු කරලා මද ගින්දරේ තමයි මේක තැම්මෙන්න තියන්නේ. එතකොට තමයි පොලොස් කෑලි තැම්මෙන්නේ. හෙමීට තැම්මෙන්න තියන්න ඕනේ ගින්දර වැඩි කරන්නේ නැතුව. එතකොට තමයි ඒකට තුන පහ මිරිස් ඔක්කොම අල්ලලා පොලොස් කෑලි රස වෙන්නේ. මන් දැන් දාපු කිරි ටික නම් හිඳිලා තියෙන්නේ. ඒත් තාම පොලොස් තැම්බිලා නෑ. මන් දැන් ඉතිරි කිරි ටිකත් මේකට එකතු කරගන්නවා. දැන් මං කපාගත්ත තක්කාලි ටික එකතු කරනවා. දැන් මේක අපි වහලා පැයක් විතර මද ගින්න තම්බ ගමු. හැම වෙලේම හොඳට බලන්න හට්ටිය අඩිය අල්ලනවද කියලා. දැන් හරි මේ මම දැන් ලිපෝ ඕෆ් කරලා මේක පැය දෙක තුනක් තියෙනවා නිවෙන්න. මේ බලන්න මං හදාගත්ත මගේ පොලොස් ඇඹුල මේක දැන් ගොඩක් නිවිලා තියෙන්නේ. හරිම රසයි. මේ පොලොස් ඇඹුල අපිට දවස් තුනක් විතර කල් තියාගන්න පුළුවන්. ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. ඒ වගේම මගේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න. ස්තුතියි ඔයාලට. අපි තවත් මේ වගේම වීඩියෝ එකකින් හම්බෙමු.